ඉතින් යාළුවනේ අද වීඩියෝ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකය ගැන. ඇත්තටම ලෝකයේ ප්‍රබල රටක් වන ඇමරිකාවේ ජනාධිපති වෙනස් වෙන දිනය අදයි. ඉතින් අපි හැමෝම දන්නවනේ ඡන්ද ප්‍රතිඵල වලින් කවුද දින්නේ කියලා. ජෝ බයිඩන් ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් අද දිවුරුම් දීමට නියමිතයි. මේ දින ඇමරිකාවේ යොදවා ඇති ආරක්ෂක බටහිර සංඛ්‍යාව 25,000ක් වෙනවා. වොෂින්ටනයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා. වොෂින්ටන් DC අගනුවර ලොක්ඩවුන් තත්ත්වයකට පත් කිරීමට එහි බලධාරීන් පියවර ගෙන ඇති අතර විදේශ වාර්තා එය සඳහන් කරනවා. කෙසේ වෙතත් ඇමරිකාවේ කලහකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බව වොෂින්ටන් නගරාධිපතිවරයා පවසනවා. එමෙන්ම ජෝ බයිඩන් දිවුරුම් දීමත් සමගම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමු ගැනීමද අද සිදුවන අතර සාමාන්‍ය ලෙස ජනාධිපති දිවුරුමට හිටපු ජනාධිපතිවරයා පැමිණ සුභපැතීම සිදුව යුතු වුවත් ඔහු අද නොපැමිණි බව පැවසෙනවා. කෙසේ වෙතත් ඡන්ද ගණනේදී වංචාවක් වූයේ යන්න ඩොනල්ඩ් ට්‍රම්ප් තරයේ පවසනවා. කෙසේ වෙතත් මේ වන විටත් දහස් සංඛ්‍යාත බර්ඩන් ආධාරකරු වූ පිරිසක් නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීම දැක බලා ගැනීම සඳහා වොෂින්ටන් නගරුවරට පැමිණ සිටිනවා. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදයේ ඊළඟ ජනාධිපතිවරයා ලෙස පත්වන ජෝ බයිඩන් අද එම ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව විධායක නියෝග රැසක් අත්සන් කිරීමට සූදානම්ව සිටින බව පැවසෙනවා. කෙසේ වෙතත් COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දුර්වල වී ඇති එක්සත් ජනපදයේ ආර්ථිකය දේශගුණ විපර්යාස මෙන්ම එක්සත් ජනපදය තුළ පවතින වර්ගවාදී අයුක්ති සහගත තත්ත්වයන් පිළිබඳ මෙහිදී විධායක නියෝග නිකුත් කිරීමට ඔහු සැරසී තිබෙන බව පැවසෙනවා. කෙසේ වෙතත් අද වෙන විට COVID-19 හේතුවෙන් ඒ රට ලක්ෂ 4කට අධික පිරිසකගේ ජීවිත අහිමි වී ඇති අතර කඩාවැටී ඇති ආර්ථික හේතුවෙන් මිලියන ගණනකට රැකියා අහිමි වී තිබෙනවා. ඒ අනුව මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා තවමත් එක්සත් ජනපදයේ ඩොලර් ට්‍රිලියන 1.9ක් ආර්ථිකය යාවත්කාලීන කිරීමේ සැලසුමක් ඉදිරිපත් කරන බව ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ට්‍රම්ප් ධූරයට පත්වීමත් සමග ක්‍රියාත්මක කළ මුස්ලිම් රාජ්‍යයන් 8ක සිට පැමිණෙන පුද්ගලයන් සඳහා පැන වූ සංචරණ තහනම ඉවත් කිරීමටත් පසුගිය නොවැම්බර් මාසයේදී ට්‍රම්ප් ඉවත් වූ පැරිස් දේශගුණික විපර්යාස එකඟතාවය හා යළි සම්බන්ධ වීමටත් අදාළ නියෝග මෙහිදී බර්ඩන් විසින් අත්සන් කරනු ලබන බව පැවසෙනවා. ඉතින් ජෝ බර්ඩන්ට ඇමරිකාව මේ පත්වෙලා තියෙන ඉතා දුක්ඛිත තත්ත්වයෙන් ඉහළට ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වගේම වටිනා වීඩියෝ ඔබට දිගටම බලන්න අවශ්‍ය නම් අපේ හරිදැනුම චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මතක ඇතුව බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.